ke api gamak tinggal panti prasthi mata una ඊට පස්සේ පන්ති දාපු දවසේ අපව ආර්ටිසර් දෙවන පන්ති ප්‍රශ්නයක් මතු වුණා. ඊට පස්සේ දවස් දෙකක් කරන්නේ බලද විදුලිය ප්‍රශ්නයක් මම ලබන සතියේ ඉඳලා මේ ප්‍රශ්නය මම නිරාකරණය කර ගන්නවා. මගේ ප්‍රශ්නයක් තියෙනවා, මගේ අනුභවයක් තියෙනවා, මගේ මේ උපකරණ වල ප්‍රශ්නයක් මතු වෙච්ච නිසා තමයි කරන්න බැරි විදුලිය නැති වෙලා. හරිනේ? ඒක අපි හරි ගස්සලා ළමයි දාලා පන්තිය සමාගයට ගලගෙන යමු. අපි දෙවෙනි පාඩම්ුනේ පටන් ගන්න නේද? දෙවෙනි පාඩම පටන් ගන්න දෙන්නේ ඔව් සර් අපි දෙවෙනි පාඩම පටන් ගත්ත මොකද්ද මාතෘකාව අපේ කීර්තිමත් රජවරු ඒ කීර්තිමත් රජවරු අපි දැන් මේ පාඩමේ ප්‍රශ්න කීයක් මුදෙම සාකච්ඡා කරාද මට මතක නැහැ ප්‍රශ්න කීයක් කතා කරා කියලා then that will give what? How go? I'm going to ask the question. What are you doing? Ask the question. Ask the question. What are you doing? එතකොට ප්‍රශ්න 15ක් කතා කරා කියන්නේ අපි අන්තිමට කරේ මානවම්ම රජ පෙළපතට අයත් දෙවන දම්පුල රජු කොපමණ කාලයක් මෙරට පාලනය කළේද කියන කරදර නතර කරේ. එහෙමද? හරි. අපි පඩකොට මතක් කරගෙන ඉන්න ඕනේ දැන් දවස් කීපයක් හරියටම කරේ නැති. දවස් කීපයක් හරියටම කරේ නැති නිසා ඔයාලට පොඩක් පාඩම අමතක වෙලා වගේ ඇති. හරිනේ. දැන් මම වේගෙන් පාඩම මතක් කරගෙන ආවොත් නේද? අනුරාධපුර රාජධානි සමය වෙනකොට අපේ රට පාලනය කරපු ප්‍රධාන රජ පෙළපත් දෙකක් හිටියක්. මට කියන්න බලන්න රජ පෙළපත් දෙක මොනවාද කියලා. ලම්බගන්නි රජපෙළපත හා මෞර්ය රජපෙළපත. ඔමානවම්ම රජපෙළපත. මෞර්ය හා ලම්බගන්නි. පුතා. පුතා. මානවම්ම රජපෙළපතයි නෑ මට වැරදුනා. අනුරාධපුර රාජධානි සමය වෙනකොට අපේ රට පාලනය කරපු ප්‍රධාන රජ පෙළපත් දෙක පුතේ මානවම්ම නෙමෙයිනේ ප්‍රධාන රජ පෙළපත් දෙක මොනවද ලම්බකරණ පෙළපත සහ මෞර්ය ලම්බකරණ රජ පෙළපත සහ මෞර්ය මුලින්ම මෞර්ය පස්සේ ලම්බකරණ හරි එතකොට මෙන්න මේ ලම්බකරණ සහ මෞර්ය කියන රජ පෙළපත් අතර බලය ලබා ගැනීම සඳහා ගැටුම් ඇති වෙනවා. හරිද? ඒ දෙගොල්ලෝ අතර බලය ලබා ගැනීම සඳහා ගැටුම් ඇති වෙන නිසා මොකද වෙන්නේ? රටේ දේශපාලනේ අස්ථාවර වෙනවා. රටේ ආර්ථිකයේ බිඳ වැටෙනවා. දකුණු ඉන්දියානු කුලී හමුදා ගෙන්න ගන්න සිද්ධ වෙනවා. අතකනේ?
මෙන්න මෙවැනි පරිසරයක් තුල තමයි මානවම්ම කුමාරයා මේ රටේ රජ වෙන්නේ. හරිනේ? මානවම්ම කුමාරයා ඒ රාජ්‍ය කාලයේ විස්තර අපි කතා කරගෙන ගියාම අපි කතා කරන්නේ මේ වගේ ප්‍රශ්නයක් ඔයගොල්ලෝ මතකයි. මතක ප්‍රශ්න අංකේ මානවම්ම රජතුමා මානවම්ම රජුගේ චරිතයෙන් අපට ගත හැකි ප්‍රයෝජන දැන් ආදර්ශ මොකද්ද මානවම්ම රජතුමාගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ අදිෂ්ඨානශීලී වහයි වසිලිවන්තව කටයුතු කිරීමෙන් තම අරමුණ ජයගත හැකි හරි අදිෂ්ඨානශීලී වහයි වසිලිවන්තව ක්‍රියා කිරීමෙන් තම අරමුණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හරි අපි එතනින් තමයි කතා කරලා ඉවර කරේ දැන් මේ මානවම්ම රජතුමා පටන් ගත්තු රජ පෙළපත එයාගෙන් පස්සේ එයාගේ දරුවොන්ට යනවා හරිනේ පෙළපත ළඟ තියෙන දරුවෙක් 1000ක් වැනි පිටුව බලලා මට කියන්න මානවම්ම රජතුමා පටන් ගත්තු රජ පෙළපත වසර කීයක් පවතුනාද කියලා මානවම්ම රජතුමාගෙන් ආරම්භ වෙන රජපෙළපත් වසර කීයක් පවතුනාද? වසර 50ක්? නෑ නෑ 50 නෙමෙයි. මානවම්ම රජතුමාගේ පටන් ගත්තු රජපෙළපත් එයාගෙන් පස්සේ එයාගේ දරුවෝ ඉස්සරහට රාජ්‍ය පාලනය යනවනේ. මම අහන්නේ මානවම්ම රජතුමා වසර 35ක් වසර 35ක් පෙරදී පුතේ. මම හල කොතනද කරන්න ගිය? හරි පොඩක් වහගන්න. Excuse me sir. ඔව්. දැන් කොතනද කරන්නේ? අපි පුතේ පටන් ගන්න හදන්නේ 15 වෙනි ප්‍රශ්නේ කරන්න හදලා. තාම පාඩම් කරේ නැහැ මම අහන්න. 15 වෙනි ප්‍රශ්නේ කතා කරන්න යන්නේ. මම ඇහුවේ ළමයින්ගේ දැන් අපේ රටේ මානවම්ම කුමාරයා රජ වුණානේ. මානවම්ම කුමාරයා රජ වුණාම ඒක අලුත් රජ පෙළපතක් මානවම්ම පෙළපත මම අහන ප්‍රශ්නේ තමයි මානවම්ම පෙළපත කොච්චර කාලයක් පවතුනාද කියලා අවුරුදු කීයක් තිබුණාද කියලා අවුරුදු 37 වසර 300ක් වසර 300ක් වසර 300ක් අනුරාධපුර රාජධානිය අවසානයේදී හරිද අනුරාධපුර රාජධානී අවසානයේදී එනම් වසර 300ක් පමණ මේ පෙළපත බලේ සිටියා. හරි. මහානි මානවම්ම රජුගේ පාලන කාලේ නෙමෙයි. මානවම්ම රජතුමා ආරම්භ කරපු රජ පෙළපත මේ රට පාලනය කරනවා වසර 300ක් පමණ. හරි. එතකොට අපෙන් 15 වෙනි ප්‍රශ්නේ අහන්නේ මානවම්ම රජ පෙළපතට ආයන් දප්පුල රජුගේ රාජ්‍ය කාලයේ කොපමණ මට කියන්න දප්පුල රජුගේ රාජ්‍ය කාලයේ කොච්චරයිද කියලා පුතේ වසර 16 වසර 16ක් මේ මානවම්ම රජ පෙළපතට අයිති දප්පුල කියන රජතුමාගේ රාජ්‍ය කාලය වසර 16 පුතේ ලියා ගන්නකෝ නේද 15 වෙනි ප්‍රශ්නේ උත්තරේ දප්පුල රජුගේ රාජ්‍ය කාලයේ වසර 16ක්. දප්පුල රජුගේ රාජ්‍ය කාලයේ වසර 16ක්. මේ දප්පුල කියන්නේ මානවම්ම රජ පෙළපතේ රජ කෙනෙක් හොඳේ. දැන් මානවම්ම පෙළපත වසර 300ක් තියෙනවානේ. ඒ වසර 300ක කාලයේ රජ පෙළපත ගමන් කරද්දී එක රජ කෙනෙක් තමයි දප්පුල කියන්නේ. එයා වසර 16ක් මේ රට පාලනය කළා. අපි හම්බුනේ 16 වෙනි ප්‍රශ්නේ. මොකද දරුවනේ 16 වෙනි ප්‍රශ්නේ කියන්න පුතේ. දෙවන දප්පුල රජුගෙන් පසු මෙන්ට රජ වූයේ කවුරුන්ද? දෙවන දප්පුල රජුගෙන් පසු මේ රටේ රජ වෙන්නේ ඔහුගේ පුත් නේද? ඔහුගේ පුත් නවවන අග්බෝධි නමවන අග්ගබෝධි නමවන අග්ගබෝධි
උත්තර ලියාගෙන තියෙන්නේ ඔහුගේ නමවන අග්ගපු දෙවෙනි දක්කුල වසර 16ක් මේ රට පාලනය කරනවා දෙවෙනි දක්කුලගෙන් පස්සේ අනුරාධපුරේ රජ වෙන්නේ එයාගේ පුතා නමවන අග්ගපු මෙයාත් එන මානවම පෙළපතේ දෙවෙනි දක්කුලත් මානවම පෙළපතේ දෙවෙනි දක්කුලගේ පුතා නමවන අග්ගබෝධිත් මානවම පෙළපතේ මට දරුවෙක් කියන්නේ නමවෙනි අග්ගබෝධි මේ රට වසර කීයක් පාලනය කරනවා 3යි වසර 3යි වසර 3යි 3යි වසර 3ක් මේ රට පාලනය කරන නමවෙනි අග්ගබෝධි ඒකත් මුදේ පුළුවන් නම් මෙතන ලියලා තියන්න ඔහුගේ පුත් නමවන අග්ගබෝධි නේද ඕනනම් මෙතන ඉස්සරයි ඉරිකැලක් ගහලා පාලන කාලයේ වසර 3යි කියලා අතල් ඉරි කියන්නකෝ නේද ඔහුගේ පුත් නමවන අග්ගබෝධි පාලන කාලයේ වසර 3යි හරි प्रश्ने නමවන අග්ගබෝධි රජුගෙන් පසු බලයට පත් වූ කවුද? පළමුවන සේන රජු. නමවන අග්ගබෝධිගෙන් පස්සේ බලයට පත් වෙන්නේ ඔහුගේ සහෝදරයා පළමුවන සේන රජු. ඔහුගේ සහෝදරයෙක්. නේ? ඔහුගේ සහෝදරයා උදාහරණයක්. ඔහුගේ සහෝදරයා වූ පළමුවන සේන රජ ඔහුගේ සහෝදරයා වූ පළමුවන සේන රජ මගේ නම කැරලක් තියෙනවා නේ ඔහුගේ සහෝදරයා වූ පළමුවන සේන රජ ඔහුගේ සහෝයුරා වන පළමුවන සේන රජ හරි මුදේ ඕක දැන් පටලවා ගන්න එපා මානවම්ම රජ පෙළපතේ රජ කෙනෙක් එනවා දෙවන දක්කුල. එයා වසර 16ක් මෙලට පාලනය කරනවා. දෙවන දක්කුල මිය ගියාම එයාගේ පුතා නමවන අග්ගබෝධි රජ වෙනවා. නමවන අග්ගබෝධි වසර 3කින් මිය යනවා. ඊට පස්සේ පාලකයා වෙන නමවෙනි අග්ගබෝධිගේ සහෝදරයා පළවන සේන. දැන් එහෙනම් මට කියන්න පළවන සේන රජුගේ තාත්තා කවුද? प्रधान क्रम देखा එකක් තමයි පියාගෙන් පස්සේ පුතා. දැන් මෙතන ඉන්නේ රජකම පියාගෙන් පස්සේ පුතා. ඔහුගේ පුතු. අනික තමයි සහෝදරයාගෙන් සහෝදරය. නවවෙනි අග්ගබෝධිගෙන් පස්සේ රජෙටියාගේ සහෝදරය පළවන සේන. හරිද? දැන් මේ පළවන සේන රජතුමා අපේ රට වසර කීයක් පාලනය කරනවා? 18 වෙනි ප්‍රශ්නේ. වසර 20යි. වසර 20ක් මේ රට පාලනය කරනවා ලොකු කාලයක්ද පොඩි කාලයක්ද මධ්‍යම කාලයක් ඔව් සාපේක්ෂව බැලුවොත් ලංකාවේ මුලින්ම රජ වෙච්ච පරණු කාලයේ වසර 70ක් මේ රට පාලනය කරනවා මුටසීව රජුළු වසර 60ක් මේ රට පාලනය කරනවා දේවානම්පියනිස වසර 40ක් මේ රට පාලනය කරනවා ඒකත් එක්ක බලද්දි මේක පොඩි සංඛ්‍යාවක්. හැබැයි දෙවෙනි දක්වල වසර 16. නවවෙනි අග්ගබෝධි වසර 3යි. ඒකත් එක්ක බලද්දි මේක ලොකු කාලයක් නේ. ඒකත් එක්ක ලොකු කාලයක්. ඒක අර කිව්වොත් පොඩි කාලෙකුත් නෙමෙයි ලොකු කාලෙකුත් නෙමෙයි මධ්‍යම ප්‍රමාණයේ කාලය වසර 20. නේ?
වසර 20ක් මේ රට පාලනය කරා. දැන් මට දැන් අපිට වැදගත්ම දැනට ආව දුන්නේ. දැන් හොඳට බහන බලන්න ඕනේ. දැන් පළවන සේන රජතුමා වසර 20ක් මේ රට පාලනය කරද්දී ඔහුගේ පාලන කාලයේ මුල් භාගයේ ලංකාවට එල්ල වෙනව ආක්‍රමණය. හරිනේ? පළවන සේන රජතුමා තමයි රට පාලනය කරන්නේ. සුදුනන් ඉන්න. රාජධානී අනුරාධපුරේ. හරිනේ? රාජධානී අනුරාධපුරය පාලකය පළමුවන සේන. ඔන්න අපේ රට මෙන්න අගනුවර අනුරාධපුරය පාලකය පළවන සේන. පළවන සේන රජතුමා අනුරාධපුරයේ පාලනය කරන්න පටන් ගන්න පොඩි කාලෙකදී අපේ රටට එල්ල වෙනවා දරුණු ආක්‍රමණය. පාණ්ඩ්‍ය ආක්‍රමණය. ඔව්. පාණ්ඩ්‍ය ආක්‍රමණය. නැමෙ මේ පාණ්ඩ්‍ය කියලා කියන්නේ මේ ඉන්දියාව. ඉන්දියාවේ ලංකාවට ළඟින්ම තිබුණු රාජ්‍ය තමයි මෙතනින් පාණ්ඩ්‍ය රාජ්‍ය. උගල පෙළපොතේ සිටියමක් තියෙනවා මේ මේ රාජ්‍ය ටික දක්වපු සිටියමක් තියෙනවා පෙළපොතේ. ඒක බැලුවද කියලා දන්නේ නැහැ. 23 වෙනි පිටුව. 23 පිටුවේ මේ තියෙන්නේ ලංකාවට ළඟින්ම තියෙන පාණ්ඩ්‍ය රාජ්‍ය. පාණ්ඩ්‍ය රාජ්‍යෙ පොඩක් උඩහින් තියෙන චෝල රාජ්‍ය. ඊට චුට්ටක් උඩහින් තියෙන පල්ලව රාජ්‍ය. ටිකක් ඈතින් තියෙන කාලිංග රාජ්‍ය පේනවනේ. ඔව් 23 වෙනි පිටුවේ තියෙන මේ ඉන්දියාව කියන රට ඇතුලේ තිබිච්ච කුඩා කුඩා රාජ්‍ය. පාණ්ඩ්‍ය පල්ලව චෝල කාලිංග කේරල ඔම රාජධානි මේ රාජධානි වලින් අපේ රටට ළඟින්ම තියෙන රාජධානිය තමයි මතක් පාණ්ඩ්‍ය නිතරම ළමයි නිතරම අපිට උදව් කරන්නේ කරදර කරන්නේ තවද අපේ ළඟින්ම ඉන්නේ කියලානේ අපේ ළඟින්ම ඉන්නේ කියලා තමයි උදව් කරන්නේ අපිට කරදර කරන්නේ. දැන් මේ දවස්වල අපිට තෙල් ටික ගන්න, කන්න ටික ගන්න කවුද උදව් කරන්නේ? නියා. නියා. ඉන්නේ කියලා නේද? අපේ ළඟින් ඉන්නේ. ඒ වගේ. එදා අපේ ළඟින්ම ඉඳපු රාජ්‍ය පාණ්ඩ්‍ය අනුරාධපුරයේ පළවෙනි සේනරත්නගේ කාලේදී ලංකාවට එල්ල වෙන පාණ්ඩ්‍ය ආක්‍රමණය. කවුද මේ අපේ රට ආක්‍රමණය කරපු පාණ්ඩ්‍ය රජු ශ්‍රී මාර්ෂී වල්ලද අන්න හරිය ඒ පාණ්ඩ්‍ය රජතුමාගේ නම තමයි පාණ්ඩ්‍ය පාලකයා අමරලා රාජධානී පාණ්ඩ්‍ය පාලකයා තමයි ශ්‍රී මාර්ෂී වල්ලද ආක්‍රමණිකයා කවුද ශ්‍රී මාර්ෂී වල්ලද අයි කියන බලන්න පළවෙනි සේන රජු දවස ලංකාව ආක්‍රමණය කරපු පාණ්ඩ්‍ය ආක්‍රමණිකයා කවුද කියලා ශ්‍රී මාර්ෂී වල්ලභ රජු ශ්‍රී මාර්ෂී වල්ලභ ශ්‍රී ශ්‍රී මාර්ෂී වනේ ශ්‍රී මාර්ෂී වල්ලභගේ ආක්‍රමණය හරිනේ දැන් මට කියන්න පොත බලපු දරුවෙකුට මේක කියන්න පුළුවන් අපේ රටේ සාමාන්‍යයෙන් පුතේ රජුරෝ ඉන්නවා එයා තමයි මධ්‍යපාලනයේ ප්‍රධානි රජතුමාට පහලින් ඉන්නවා තව නිලධාරියෙ අපි රජතුමාට පහලින් ඉන්න නිලධාරියාට කියන්නේ යුවරජු යුවරජු මට කියන්න අනුරාධපුරයේ පළවෙනි සේන රජුරෝ රටපාලනය කරද්දී අපේ රටේ යුවරජුරෝ උනේ කවුද මහින්ද කුමාර මහින්ද කුමාර කවුද මහින්ද කුමාර කියන්නේ පළවෙනි සේන රජුගේ තවත් සහෝදරයෝ ඔව් පළවෙනි සේන රජුගේ සහෝදරයා පළවෙනි සේන රජුගේ සහෝදරය කියන්නේ දෙවෙනි දක්පුලක තව පුතේ එමණි දෙවෙනි දක්පුලගේ පුතා තමයි නවවෙනි අග්ගබෝධි නවවෙනි අග්ගබෝධිගේ සහෝදරයා තමයි පළමුවන සේන පළමුවන සේනගේ සහෝදරය තමයි මහින්ද කුමාර. මහින්ද කුමාරයා කියන්නේ දෙවෙනි දක්පුලගේ තව පුතේ. දෙවන දක්පුලගේ පුතේ. හරිද?
ආදිපාද උනේ කවුද? කස්සප කුමාරයා. ආදිපාද උනේ කවුද කියලා මං අහන්නේ. කස්සප කුමාරයා. ඔව්. කස්සප කුමාරයා. කස්සප කුමාරයා. කස්සප කුමාරයා. කස්සප කුමාරු කියන්නේ හතරක් ගහන්නක මම උඩ යන. කස්සප කුමාරු කියන්නේ කවුද? අනුරාධපුරයේ පළවෙනි සේනාධිපතිගේ කාලෙදී අපේ රට ආක්‍රමණය කරන පාණ්ඩ්‍ය පාලක ශ්‍රී මාරසිංහ වර්ණ. එතකොට ලංකාවේ යුව රජු වෙන්නේ පළවෙනි සේනාධිපතිගේ මහින්ද කුමාරයා සහෝදරයා. පළවෙනි සේනාගේ සහෝදරයා ආදිපාද වෙන්නේ කස්සප කුමාරයා. කස්සප කුමාරයා කියන්නේ මහින්ද කුමාරු කියන්නේ පළවෙනි සේනාධිපතිගේ අයියලම. මේගොල්ලන්ගේ තාත්තා තමයි දෙවෙනි කස්සප. දැන් මට දරුවෝ කියන්න ශ්‍රී මාරසිංහ වල්ලම අනුරාධපුරයේ ආක්‍රමණය කරාම පළවන සේන රජුගේ හමුදාවයි ශ්‍රී මාරසිංහ වල්ලමගේ පාණ්ඩ්‍ය හමුදාවයි අතර සටනක් ඇතුළු. ওই සටනේදී යුව රජු වන මහින්ද කුමාරයාට මොකද වෙන්නේ? පළවෙනි සේන සහ ශ්‍රී මාරසිංහ වල්ලම කියන පාලකයන් දෙන්න අතර ඇති වෙන සටනේ අනුරාධපුර පළවෙනි සේන රජුගේ හමුදාවයි ශ්‍රී මාරසිංහ වල්ලමගේ පාණ්ඩ්‍ය හමුදාවයි අතර ඇති වෙන සටනේදී යුව රජු මහින්ද කුමාරු මිය යන එයා විතරක් නෙමෙයි ආදිපාද ධනතුරේ ඉඳපු කස්සප කුමාරයෙක් නිය. ඒ කියන්නේ සටන අපිට වාසිත සටන අපිට අවාසි. 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 අපි සටනින් පරදින්නේ නැහැ. අපේ සටනේ පෙරමුණේ නායකයෝ දෙන්නේ. අපේ සටනේ පෙරමුණේ නායකයෝ දෙන්නේ නිය තියෙනවා. මහින්ද කුමාරයා නිය ගියා යුවරජු. ආදිපාද කස්සප කුමාරයෙක් නිය ගියා. පළවෙනි සේන රජුගේ හමුදාව සටනින් පරාජයට පත් පළවෙනි සේන රජුගේ හමුදාව සටනින් පරාජයට පත් සටනින් පරාජයට පත් වෙන පළවන සේන රජු මොකද කරන්නේ? සටනින් පරදින පළවන සේන රජු ආරක්ෂාව පතා මලය දේශයට පලයි. උදේ මොකද මලය දේශය කියන්නේ? ඔන්න පළවෙනි සේන රජුව පැනල යනවා මලය දේශය. මලය දේශය. මාය මලය දේශය කියන්නේ මාය රට මාය අඳු කරපු දේශයක කඳුකර ප්‍රදේශයක හරි අපේ රට නැද තියෙන්නේ කඳුකරයක් කි මධ්‍යම කඳුකරය තියෙනවනේ අපේ රටේ මෙන්න මේ මධ්‍යම කඳුකර ප්‍රදේශයක තමයි මේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ තමයි මලේ දේශය කියලා කියන්නේ උන්න රජාගීන මේ ඇඟුම් ලැජ්ජයි මට අත් නේද පළවෙනි සේන රජුගේ ඇඟේ කාට වයින් ශ්‍රී මාරසිංහ වල්ලබට බා
Then Sri Maharasri Pallava Rajyuru Hangila, your Rajyuru Merila, Adipada Kassapa Kumaraya Merila, Satanin Sri Maharasri Pallava Dinala, me Sri Maharasri Pallava ke Pandya Hamudama, Anuradhapura Nagarayata athul wenna. Puthen kawuda Anuradhapura Nagarayata athul wenna? Sri Maharishi Vallabhar Hamudama Anuradhapura Nagarayata athul wenna mokadda kare kiyala mata kiyanna. Nagaraya desha vinash kirim paan kollana nagaraya vinash karane nagaraya mokadda karanne Sri Maharishi Vallabhar Hamudama Anuradhapura Nagarayata athul wenna mokadda nagaraya kare Nagaraya Kullakewa Kullakewa Mono kanawada Kullakewa Torakankara Nagarati bu vastuwa dhaneya watina dewal siyalla Pandya Hamudama horakan karala meegala yanna hadan Maraku ekkenek neida e Sri Maharishi Vallabhar ape rata aakramane kale mokotada kiyala mata kiyanne ena අර මලයදේශි සංගිච්ඡ පළවෙනි සේන රජතුමා මොකද කරන්නේ? ශ්‍රී මාරසී වල්ලබ සමග ගිවිසුමක් ඇති කරනවා. ගිවිසුමක් ඇති කරනවා. ඔව්. පළවෙනි සේන රජතුමා අන්තිම මොහොතේදී ශ්‍රී මාරසී වල්ලබ සමග ගිවිසුමක් ඇති කරනවා. ඒ ගිවිසුම අනුව නැවත අනුරාධපුර රාජධානියේ බාරය කාටද පළවන සේන රජු දැන් මට ළමයි මතකෙන් කියන්න පිළිවෙලින් අවුල් කරන්නේ නැතුව හරිනේ අපිට මේ මේ පළවෙනි සේන රජතුමා කියන මාතෘකාවේදී ඊටාම වැදගත් කොටසයි මම මේ සාකච්ඡා කරන්නේ දැන් පළවන සේන රජු අපේ රට පාලනය කරද්දී ලංකාව ආක්‍රමණය කළේ කවුද කියලා මට කියන්න. ශ්‍රී මාරසී වල්ලබ. පාණ්ඩ්‍ය පාලකයා වෙච්ච ශ්‍රී මාරසී වල්ලබ අපේ රට ආක්‍රමණය කළා. හරිද? මේ මේ සටනේ ඒ සටනේදී යුවරජුරු මහින්ද කුමාරයා ආදිපාද කස්සප කුමාරයා කියනවා සටන පරාජය වෙච්ච නිසා මානවම කුමාරයා කියලා මලය මේ මේ සටන පරදෙච්ච නිසා පළවෙනි සේන රජුරෝ කියලා මලය දේශේ සටන ශ්‍රී මාරසී වල්ලබගේ හමුදා අනුරාධපුර නගරයට ඇතුල් වෙලා වස්තුව කොල්ලක ශ්‍රී මාරසී වල්ලබ වස්තුව කොල්ලකාව යන්න ආගෙනකොට අපේ රජතුමා ගිහිල්ලා ශ්‍රී මාරසී වල්ලබ සමග ගිවිසුමක් ඇති කරගෙන නැවත මේ රටේ අනුරාධපුරේ පාලකයා බවට පත් අනේ බලමු අපි බලමු මේ ප්‍රශ්නේ 19 එහෙමනේ 19 වෙනි ප්‍රශ්නේ 19 ප්‍රශ්නේ මට කියන්න පුතේ මොකද්ද සර් මේ වල්ලහ රජුයි මේ මහසේන පළමුණ සේන රජුයි කරගත කිවිසුම ඉතින් කිවිසුම කියලා කියන්නේ දැන් ශ්‍රී මාරසී වල්ලබ අනුරාධපුරයේ වස්තුව ටික කොල්ල කාලේ යන්නනේ හැදුවේ ඒ වෙලාවේදී රජුරෝ සහ ශ්‍රී මාරසී වල්ලබ අතර කිවිසුමක් ඇති වෙනවා කිවිසුම අනුව පාලන කාලයේ මුල් භාගයේ ලව් ආක්‍රමණය නම් කරන්නේ නේ ඒ ඒ ඒ කිවිසුම අනුව වස්තු අරගෙන වස්තුව ටික කොල්ල කාලා ශ්‍රී මාරසී වල්ලබ පාණ්ඩ්‍ය රාජ්‍යයට යනවා
ගිවිසුම අනුව නැවත අනුරාධපුරේ රජකම ලැබෙනවා පළවෙනි සේන රජු. ඒකද ගිවිසුමෙන් උනේ? ගිවිසුමක් කියන්නේ. ආ ගිවිසුමක් කියලා කියන්නේ දෙපාර්ශවයේ එකට වෙන කාරණා. හරිද? කණ්ඩායම් දෙකක් මේ ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ කණ්ඩායමයි පළවෙනි සේන රජු කණ්ඩායමයි. ඒ දෙගොල්ලෝ අතර ඇති වෙන එකඟතාවය තමයි කිමිසුම කියලා කියන්නේ. දැන් එකඟතාවයන් දෙකක් නේ එක තමයි ශ්‍රී මාර ශ්‍රී වල්ලභට ලංකාවේ වස්තු අරගෙන යන්න දෙන්න ඕන. අනික් කාරණේ තමයි ශ්‍රී මාර ශ්‍රී වල්ලභ වස්තු අරගෙන ගියාට පස්සේ ලංකාවේ රජකම නැවත දෙන්න ඕනේ කාටද? පළවෙනි සේන රජුට. පැහැදිලි? ළමයි නිදිද නැහැ නේ? ඔව් සර් පැහැදිලි. ඔව් සර්. 19 බලන්න 19 ගොඩක් ලියන්න තියෙනවා. 19 වෙනි ප්‍රශ්නේ ගොඩක් ලියන්න තියෙනවා. පළවන සේන රජුගේ පාලන කාලයේ මුල් භාගයේ එල්ල වූ පාණ්ඩ්‍ය ආක්‍රමණය නම් කරන්න. මොකද්ද අපි ලියන්නේ උත්තරේ මට කියන්න දැන්? පළවන සේන රජුගේ පාලන කාලයේ ශ්‍රී මාර ශ්‍රී එල්ල වූ ආක්‍රමණය නම් කරන්න. මොකද ආක්‍රමණය? ශ්‍රී මාර වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු විශාල හමුදාවක් සමග මෙරට ආක්‍රමණය කිරීම. ලියන්න පළවෙනි කාරණේ. ලියන්න පළවෙනි කාරණේ. 19 වෙනි ප්‍රශ්නේ කාරණා කීපයක් තියෙන පුතේ. 19 1 ශ්‍රී මාරශ්‍රී ශ්‍රී මාරශ්‍රී ශ්‍රී මාරශ්‍රී වල්ලබනම් ශ්‍රී මාරශ්‍රී වල්ලබනම් පාණ්ඩ්‍ය රජු ශ්‍රී මාර ශ්‍රී වල්ලබණ පාණ්ඩ්‍ය රජු විශාල හමුදාවක් සමග ශ්‍රී මාර ශ්‍රී වල්ලබණ පාණ්ඩ්‍ය රජු විශාල හමුදාවක් සමග මෙරට ආක්‍රමණය කිරීම. ශ්‍රී මාර ශ්‍රී වල්ලබණ පාණ්ඩ්‍ය රජු විශාල හමුදාවක් සමග මෙරට ආක්‍රමණය කිරීම. පළවෙනි කාරණේ පුතියා 19 වෙනි ප්‍රශ්නේ පළවෙනි කාරණේ. උතල් ලියන්න ඉවරයිද එක හරිද ලියන්න ඉවරයිද? ඔව් සර්. කතා කරන්න ඉඳ ගන්න එපා. හරිනේ? ඔය අවුරුද්ද තාම නිදිවත් තාම තියෙන්නේ. දැන් ඒ ඒ සටනේදී පුතේ මොකද වෙන්නේ? මේ සටනේදී පළවෙනි සේන රජුගේ සහෝදරයන් වෙච්ච යුව රජු මහින්ද කුමාරයයි ආදිපාද කස්සප කුමාරයයි සටනේ මිය යනවා. අටනේ මිය යනවා. අපි ඒක දෙවෙනි කාරණේ ලියමු. දෙවෙනි කාරණේ ලියන්න. දෙවෙනි කාරණේ. මෙම සටනේදී පළමුවන සේන රජුගේ මෙම සටනේදී පළමුවන සේන රජුගේ සහෝදරයන් වූ
සහෝදරයන් වූ යුවරජු මහින්ද කුමරු සහෝදරයන් වූ යුවරජු මහින්ද කුමරු මෙම සටනේදී පළමු සේන රජුගේ සහෝදරයා වූ යුවරජු මහින්ද කුමරු තමා ආදිපාද ආදිපාද මේව තනතුරු පුතයා මේව තනතුරු ආදිපාද කස්සප කුමරු ආදිපාද කස්සප කුමරු මිය යන මෙම සටනේදී පළමු වන සේන රජුගේ සහෝදරයන් වූ යුවරජු මහින්ද කුමරු ආදිපාද කස්සප කුමරු මිය යන මෙන්න මිය යන මට දැන් දරුවෙක් කියලා තුන්වෙනි කාරණේ මොකද්ද ලියන්නේ තුන්වෙනි කාරණේ මොකද්ද අපි ලියන්න ඕන පුතේ සේන රජු ඊට පස්සේ කඳුකරේ ප්‍රදේශයට පලා යන සටනින් පරාජයට පත්වන පළමු වන සේන රජු මලය දේශයට පලා යන ඒක තමයි ඊළඟට ලියන්න කාරණා අපි ලියමු තුන්වෙනි කාරණය තුන්වෙනි කාරණේ ලියන්න සිය හමුදා සිය හමුදා පරාජය වීමත් සමග සිය හමුදා පරාජය වීමත් සමග සිය හමුදා පරාජය වීමත් සමග පළමුවන සේන රජු පළමුවන සේන රජු ආරක්ෂාව පතා පළමුවන සේන රජු ආරක්ෂාව පතා මලය ප්‍රදේශයේ පළමුවන සේන රජු ආරක්ෂාව පතා මලය ප්‍රදේශයට පලා යාම පලා යාම අනේ සිය හමුදා පරාජය වීමත් සමග පළමුවන සේන රජු ආරක්ෂාව පත් මලය ප්‍රදේශයට පලා යාම දැන් මට දරුවෙක් කියලා මේ හතරවෙනි කාරණේ මොකද්ද කියන්නේ සේන රජු ශ්‍රීමාලිවල්ලද අනුරාධපුරයේ කොල්ලකෑම ප්‍රති කර ගැනීම අනුරාධපුරයේ වස්තු කොල්ලකෑම අන්න හරි හතරවෙනි කාරණේ වෙන්නේ පාණ්ඩ්‍ය හමුදා අනුරාධපුර නගරයට ඇතුල් වෙලා වස්තුව කොල්ලකන නේ වස්තුව කොල්ලකන වෙන අපේ අනුරාධපුර රාජධානියේ තිබිච්ච නගරෙ තිබිච්ච වටිනා සම්පත් ටික ඒගොල්ලෝ පැහැර ගන්න ඒක හොරකම් කරගන්න හරිනේ අපි ලියමු පුතේ හතරවෙනි කාරණේ විදිහට 19 වෙනි ප්‍රශ්නේ හතරවෙනි කාරණේ හතරවෙනි කාරණේ ඉඳ මදි වුණොත් මට කියන්න ඉඳ මදි වුණොත් කියන්න අනුරාධපුර නගරයට ඇතුළු වූ අනුරාධපුර
නගරයට ඇතුළු වූ අනුරාධපුර නගරයට ඇතුළු වූ අනුරාධපුර නගරයට ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදාව පාණ්ඩ්‍ය හමුදාව අනුරාධපුර නගරයට ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදාව මුළුමනින් මුළුමනින් අනුරාධපුර නගර ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදා දෙවන පොඩි කැලේ කඩුනායක අනුරාධපුර නගර ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදා මෙතන නේද නගරය මට කියන්න හමුදා නගරය අනුරාධපුර නගර ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදා නගරය මුළුමනින්ම කොල්ල කෑ මුළුමනින්ම කොල්ල කෑ හරි දැන් මේ අපි දැන් 19 වෙනි ප්‍රශ්න පිටේ කාරණා කීයක් ලිව්වද හතරයි දැන් මේක ලියාගත් දරුවෙක් මට පිළිවෙලින් කියන්න හතරක් ලිව්ව සර් ඔය පළවෙනි කාරණේ පුතේ මොකක්ද අපි ලිව්වේ ශ්‍රී මාර්ශ්‍රී වල්ලභ නම් පාණ්ඩේ රජු විශාල හමුදාවක් සමග මෙරට ආක්‍රමණය කිරීම හරි දෙක මෙම සටනින් පළමු වන සේන රජුගේ සහෝදරයන් වූ යුවරජ මහින්ද කුමරුත් අධිපාද කස්සප කුමරුත් මිය යයි. තුන්වෙනි කාරණේ පුතේ සිය හමුදා පරාජය වීමත් සමග පළමු වන සේන රජු ආරක්ෂාව පතා මලය ප්‍රදේශයට පලා යාම. හතර අනුරාධපුර නගරයට ඇතුළු වූ පාණ්ඩ්‍ය හමුදාව නගරයේ මුළුමනින්ම කොල්ල කෑම. එතනින් වැඩේ ඉවරද නැහැ. अनुराधपुर පස්සේ කාරණේ මුත්තේ පාණ්ඩ්‍ය රජුමා පාණ්ඩ්‍ය රජුහා පාණ්ඩ්‍ය රජුහා පළවන සේන රජු අතර පාණ්ඩ්‍ය රජු හා පළමු වන සේන රජු අතර පාණ්ඩ්‍ය රජු හා පළමු වන සේන රජු අතර ඇති කරගත් ගිවිසුමක් අනුව ඇති කරගත් ගිවිසුමක් අනුව පළමු වන සේනරන් නැවත පාණ්ඩ්‍ය රජු හා පළවන සේන රජුවක් ඇති කර කිවිසුමක් අනුව පළවන සේන රජු නැවත අනුරාධපුරයේ රජ වීම පළමුව
පාණ්ඩ්‍ය රජු හා පළවෙනි සේන රජු අතර ඇති කරගත් ගිවිසුමක් අනුව පළවෙනි සේන රජු නැවත අනුරාධපුර රජු. නේ ලැජ්ජේ හිතන වැඩක් නේ. දැන් සටනින් පැරදිලා හැංගිලා ඉඳලා අපේ රටේ වස්තුව දීපල කොල්ල කාලා අරගෙන යන්න හදන මිනිහත් එක්ක ගිවිසුමක් ගහලා නැවත රජකම ඉල්ලගත්තා පළවෙනි සේන රජු. නේ ලැජ්ජයි රජතුමනි ලැජ්ජයි. එතමයි ශ්‍රී මාන ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු මේ රට ආක්‍රමණය කිරීම. ඒ ආක්‍රමණයෙන් අපේ රජුරු පරාජයට පත් වෙලා මාන ශ්‍රී වල්ලභ අනුරාධපුරයේ කොල්ල කාලා අවසානයේදී රජුරුවක විසුමක් ගහලා රජුරුවට රජකම නැවත දීලා යනවා. නැවත දීලා වස්තුවක් තරම් එයා යනවා. හරිද? ශ්‍රී මාන ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය අරමුණු උනේ මේ රට යටත් කර ගැනීම නෙමෙයි. එයා ගලවන උනේ අපේ රටේ වස්තුව දේපල එයාගේ රට අරගෙන යන්නේ. හරිද? එයාගේ ආක්‍රමණය ආරම්භ වුනේ. හොඳයි. මට 20 වෙනි ප්‍රශ්නේ කියන්න පුතේ. නැවත බලය ලබාගත් පළමු වන සේන රජු සිදු කළ සේවාවන් මොනවාද? දැන් නැවත මෙයා රජ වුණා. නේ? නැවත අනුරාධපුරේ රජ වෙච්ච පළවෙනි සේන රජුරෝ කරපු පළවෙනි දේ තමයි ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ ආක්‍රමණය වෙලාවේ විනාශ වෙච්ච දේවල් යලි ප්‍රතිසංස්කරණය කරනවා. හරිනේ? ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ආක්‍රමණය වෙලාවේදී විනාශ වෙච්ච ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කරනවා. නැවත බලයට පත් වෙන පළවෙනි සේන රජු එක එකක් ශ්‍රී මාර ශ්‍රී වල්ලභගේ හමුදා විනාශ කළ ප්‍රදේශ යලි ප්‍රතිසංස්කරණය කිරීම එක එකක් තව කාරණයක් තියෙනවා පොත බලපු දවසේ මට කියන්න පළවෙනි සේන රජුගේ ඊළඟ සේවාව මොකක්ද කියලා ඔව් විනාශයට ලක්ව අනුරාධපුර නගරයේ තිබුණු දේපල නාට්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ඒක තමයි මම දැන් කියුවේ ඒක තමයි එකක් අනුරාධපුරයේ ජේතවනාරාමයේ අභයගිරිය වැනි විහාරාම ආශ්‍රිත නවීදි කිරීම රසක් ඉදි කිරීම අන්නහරි රිටිගල කොහේද රිටිගල ජේතවනාරාමය අභයගිරිය වෙනි විහාරය ළමයි දන්නවා අභයගිරි විහාරය හදවන්නේ වළගම්බ රජු. ජේතවන විහාරය හදවන්නේ මහසෙන් රජු. හරිද? එතකොට මේ මහසෙන් රජුව හදපු ජේතවන විහාර භූමියේ වළගම්බ රජුව හදපු අභයගිරි විහාර භූමියේ ඒ වගේම අනුරාධපුර රිටිගල විහාර භූමියේ නවයිති කිරීම කරනවා කවුද පළවන සේන රජු මොන සේන රජු වරදවා තේරුම් ගන්න එපා අභයගිරි විහාරයේ හැදුව නෙමෙයි හදලා තිබුණු අභයගිරි විහාර භූමියේ නවයිති කිරීමක් කරනවා පළවෙනි සේන රජු හදලා තිබුණු ජේතවන විහාර භූමියේ නවයිති කිරීමක් කරනවා පළවන සේන රජු ඒ තමයි යාගේ වෙච්ච සේවාවන් දෙක. ඇත්තටම ඉතින් මේවා සේවාවන් නෙමෙයි. එයාගේ කාලෙ වෙච්ච ඉතාම අයහපත්ම දේ තමයි අපේ රට විදේශිකයෙක් ආක්‍රමණය. ඒ විදේශිකය පරාජය කරගන්න මෙයාට බැරි වුණා. ඒතර මෙයා දක්ෂ පාලකෙක්ද අදක්ෂ පාලකෙක්ද? අදක්ෂ පාලකෙක්. අදක්ෂ පාලකෙක්. අදත් නේ එදත් මේ රටේ ඇතැම් අවස්ථාවල ඉතාම දක්ෂ පාලකයෝ වගේම ඉතාම අදක්ෂ පාලකයෝ බිහිවලා තියෙනවා. හරිද? ඒතර බැලුවම වසර 20ක් මේ රට පාලනය කරාට පළවෙනි සේන රජතුමා අතින් මේ රටට ලොකු වැරැද්දක් වුණා. නේ? මොකද යාට බැරි වුණා
Sri Mara Sri Pallava kiyana aakramanike parajaya. Habai passe upakrama shiliwa givusumakin balaya aragena podi podi sewawan tikak karana. Hari api liyagamu 20 wenne prashne. Nawatha balayata pat palawana sena raju visin kala sewawan monawa. Liyanna 21 aakramanika hamuda ati. 20 wenne prashne udaya. 20 wenne prashne palaweni pa. Akramanika hamuda ati. Akramanika hamuda ati. Vinasavu. Akramanika hamuda ati. Vinasavu. Akramanika hamuda ati. Vinasavu. Pradesa Akramanika Hamuda Atin Vinasa U Pradesa Yali Pratisaskarane Kiri Yali Pratisaskarane Kiri Yali Pratisaskarane Kiri Akramanika hamuda atin vinasa u pradesa yali pratisaskarane. Ini visi palaweni ka. Hari ini. Deveni karane budi. Deveni karane. Deveni karane. Ritigala. Ritigala. Kama. Jetavanarame Ritigal Kama Jetavanarame Abhayagiriya Valley Ritigal Kama Jetavanarame Kama Abhayagiriya Valley Vihara Aram Asrita. Vihara Aram Asrita. Vihara Aram Asrita. Nama Idikirim Sidukiri. Say Danani. Ebude Idunanus ekek taw liyanna 20 wenne prashne gamadu unada liyanna ida tiyenawa sa eke man rule tiyada 1 2 ow sa mata ta peeliyak tiyena hatarak tiyenawa pal peni ekata ekak giya oh etara oli etara tiyena sewawan ekai ne tiyenne critical aramaya jetavana aramaya abeyiriya wani vihara arama aashrita nama idigiri Api yang visi ekor, visi ekor ni pras. Dan orang mana mata udar dalam ini utara yang deh. Hari ni utara yang megah tu deh. Orang dan raja kamar tu pati lah ini. Palamuana se. Anuradha bule raju. Palamuana sen raj. Dan Sri Marasi Walambagi Satani di. Palawana Sena Rajuge Yuva Rajuruwa Vechcha Mahinda Kumaraya Miyagiya. E Satanige Yage Sahodaraya Vechcha Adipada Kassapa Kumaraya Miyagiya. Palawani Sena Rajuruwa Gila Hangila Givisumak gahala nyavata rajavu. Dhammata kiyanna Anuradhapura nyavata vatavak rajavecha. Anuradhapura nyavata vatavak rajavecha. Sena rajuge yuva rajuruwe kavunu. Udaya raju. Udaya raju. Udaya kumaru. Kavunu me udaya kumaru kiyanne.
Devena Dappula Rajuge tawat Devena Dappula Rajuge tawat putek. Deveni Dappula ge tawat putek. E kiyanne palaweni Sena Rajuge tawat sahodare. Sahodare. O palaweni Sena Rajutumana sahodare godak idala thiyenawane. Namaweni Aggabhumi. Ne? Etakota Mahinda. Etakota Kassapa Kumara. Etakota Udaya Kumara. Ne? එතකොට දෙවෙනි වතාවේ අනුරාධපුරයේ රජ වෙන්නේ පළවෙනි සේන රජුගේ තමන්ගේ යුව රජු ලෙස තෝරගන්නේ එයාගේ සහෝදරයා උදය කුමාරයා. හරි උදය කුමාරයා. ටික දවසකින් උදය කුමාරයාට මොකද්ද වෙන්නේ කියලා මට කියන්න. රෝගයක් හැදිලා මිය යනවා. රෝගාතුර වෙලා මිය යනවා. මෙයා ලෙඩක් හැදිලා මැරෙනවා. රෝගී වී මියා නේ මෙයා මියෙන්නේ. ତୁର යුවරජතුමා රෝගී වෙර මිය ගියාට පස්සේ නැවත යුවරජ කෙනෙක් පත් කරන්න වෙනවා. නැවත යුවරජ කෙනෙක් පත් කරන්න. නේ. උදය කුමාරයා ලෙඩ වෙලා මැරුණා. දැන් මේ බලනකොට මේ පළවෙනි සේන රජුගේ කාලේ යුවරජවරුන්ට හරිම අමුම. නේ. දැන් පළවෙනි සේන රජුගේ කාලේ මහින්ද කියන යුව රජුව යුද්ධෙමියෙක්. පළවෙනි සේන රජුගේ කාලේ උදේ කියන යුව රජුව ලෙඩවෙලමියෙක්. පළවෙනි සේන රජු සමයේ යුව රජවරුන්ට ඒතර මොනවද අපල. එහෙනම් මොකද කියන්න උදේ කුමාරය මිය ගියාට පස්සේ අනුරාධපුරයේ පළවෙනි දෙවන සේන කුමරු සේන කුමරු සේන කුමරු කියලා කියන්නේ ශ්‍රී මානසී වල්ලම සමග සිටු වූ සතලෙදි මිය ගිය ආදිපාද කස්සප කුමාරයාගේ පුතා වැඩිමල් පුතා වැඩිමහල් පුතා වැඩිමහල් පුතා හරිද පළවෙනි සේන රජතුමා ශ්‍රී මාරසී වල්ලභේක යුද්ධ කරද්දී ඒ යුද්ධෙන් මිය ගිය ආදිපාද කස්සප කුමාරයාගේ වැඩිමහල් පුතා සේන කුමරු පළවෙනි සේන රජුගේ යුව රජු වශයෙන් තේරිපා ඊළඟට කාලයක් ගත වුණාම පළවෙනි සේන රජතුමා මිය යනවා. මේ පළවෙනි සේන රජතුමා මිය ගියාම රටේ රජකම ලැබෙනවා කාටද? යුව රජු වශයෙන් ඉවපු සේන කුමරු. සේන කුමාරයා යුව රජු සේන කුමාරයා මේ රටේ අනුරාධපුරේ රජ වෙනවා කවුරු කියලාද? දෙවන සේන රජු කියලා. දැන් අපේ ළමයි වරද්දන තරම් තමයි පළමුවන සේනයි දෙවන සේනයි කියන අයියල මල්ලිලා නෑ සර්. නෑනේ. නෑ සර්. පළවෙනි සේනයි කස්සප කුමාරේ අයියයි. මේ දෙවන සේන කියන්නේ පළවෙනි සේන රජතුමාගේ මල්ලිගේ පුතා මල්ලිගේ පුතා නේ ඒක තමන්ගේ සහෝදරයාගේ පුතා මේ අනේ එතකොට මොකද දෙවෙනි සේන දෙවෙනි සේන කියලා කියන්නේ පුතේ මේ රටේ බිහි වෙච්ච ඉතාම විශිෂ්ට ගණයේ පාලක පළවෙනි සේන නරකම නේ හැබැයි මේ දෙවෙනි සේන කියන පාලකයා ඉතාම හොඳ පාලකේ පොහු විශාල සේවාවක් මේ රටට කරලා තියෙනවා. අපි ඒක සාකච්ඡා කරන්න කලින් 21 වෙනි ප්‍රශ්න බලමු. 21. මට මුදී ප්‍රශ්න කියන්නේ 21 වෙනි ප්‍රශ්න කියන්නේ අපේ දරුණි යුවරජු යුවරජු උදේ කුමාර මියගේ ඔබස යුවරජු තනතුරට පත් වූයේ කවුරුද? සර් ඒකේ සර් මේ උයද කියලා තියෙන සෞදේ කියන්නේ. ආ උයද කියලා තියෙනවා හදාගන්න උදේ. යුවරජු උයද නෙමෙයි යුවරජු උදේ අකුරේක මාරු කරන්නේ යුවරජු උදේ හදාගන්න හරිනේ යුවරජු උදේ මිය ගිය පසු යුවරජ තනතුරපත් වූයේ කවුරුන්ද ලියන්න 21ට ලියන්නේ ශ්‍රී මාරශ්‍රී වල්ලභ සමග 21 ශ්‍රී මාරශ්‍රී වල්ලභ සමග
ශ්‍රී මාර ශ්‍රී වල්ලභ සමඟ සටනේදී මිය ගිය ශ්‍රී මාර ශ්‍රී වල්ලභ සමඟ සටනේදී මිය ගිය ආදිපාද ආදිපාද කස්සප කුමරුගේ ආදිපාද කස්සප කුමරුගේ වැඩිමහල් පුතු වූ කස්සප කුමරුගේ වැඩිමහල් පුතු වූ සේන කුමරු වැඩිමහල් පුතු වූ සේන කුමරු සර් පාණ්ඩව ආක්‍රමණයෙන් මිය ගිය ආදිපාද කස්සප කුමරුගේ වැඩිමහල් පුතු සේන කුමරු හරි නේ ඔයගොල්ලෝ දැන් මේ දවස්වල මේ නිබන්ධනයේ තියෙන ප්‍රශ්නවල උත්තර ලියලා තියෙනවා නම් මම උත්තර කියනකොට මම කියනකොට මම කියන එකම ලියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ ලියපු උත්තරේ ඔබට තේරෙනවනේ මම කතා කරාම මේක හරි කියලා නේද ඉතින් මේ අහන්න බැරි වුණ අවුරුදු එන්න කොහොමද හොඳට තිබ්බා හොඳයි සර් හොඳයි නේ හොඳයි සර් ප්‍රශ්නේ යන්නේ ඔව් හොඳයි සර් හොඳමත් නැහැ අරගමත් නැහැ මයිනේ අරුමිනිය පිටික තරහ වෙලා රද නිකන් ලියන්න නැතු වගේ දෙන ලියන්න නෑ සර් මම නීල තියෙන සමහරේ වලට අලියලා තියන්නේ හරි යුවර රජු තනතුරේ සිටි සේන කුමරු යුවර රජ තනතුරේ සිටි සේන කුමරු දෙවන සේන දෙවන සේන කුමරු රජකමට පත් සර් මම මල්ලියපු උත්තරේට වරහන් දාලා සර් කියපු ටික ලියාගත්තා දැන් මෙතනදී නිකන් නිකම්ම ලියලා තිබ්බත් ඇති. දැන් පළමුවන සේන රජු මිය ගියාට පස්සේ රජු වුණේ දෙවෙනි සේන රජු. හැබැයි මතක තියාගන්න දෙවෙනි සේන රජු කියන්නේ පළවෙනි සේන රජුගේ පුතා නෙමෙයි. පළමු සේන රජුගේ සහෝදරයත් නෙමෙයි. දෙවෙනි සේන කියලා කියන්නේ පළමුවන සේන රජුගේ සහෝදරයා වෙච්ච ආදිපාද කස්සපගේ පුතා. නේ? එයා තමයි පළවෙනි සේන මිය යනකොට මේ රටේ යුව රජුරුව වශයෙන්. ඒස රජුරුව මිය ගියාම යුව රජතුමා රජ වුණා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායයි. හරිද? ඊළඟ එක 23 දෙවන සේන රජුගේ පියා නම් කරා. දෙවන සේන රජුගේ පියා. කස්සප රජු. මිය ගියා ආදිපාද කස්සප කුමරු. අන්න හරි. ආදිපාද කස්සප කුමරු. දැන් මෙයා මිය ගිහිල්ලා තියෙන අන්න හරි. මිය ගියේ සතුනේ හොඳ රට වෙනුවෙන් ජීවිතේ පෝෂ කරපු එක කියන්නේ නේ ලියන්න ආදිපාද කස්සප කුමරු ආදිපාද කියන්නේ තනතුරක් ආදිපාද කස්සප කුමරු ඔය අපේ රටේ ඉස්සර යුව රජු මහා ආදිපාද ආදිපාද ඈපා මාපා ඔහොම තනතුරු තිබිලා තියෙන කියන්නේ රජමාලිගාවේ ඉඳපු කුමාරවරුන්ට රටේ විවිධ තනතුරු දීලා තියෙනවා. එහෙම දීපු තනතුරක් තමයි ආදිපාද කියන්නේ. දැන් වුණත් එහෙම නෙති නේද? දැන් වුණත් අපේ රට පාලනය කරන පාලකයෝ
තමන්ගේ ඥාතීන්ට විවිධ විවිධ තනතුරු දීලා තියෙනවානේ. ඉතින් රජ කාලෙත් එහෙම තමයි. නේ? රජ පවුලේ කුමාරවරුන්ට තමයි රටේ විවිධ තනතුරු දුන්නේ. නේ? ඊළඟ එක. දෙවන සේන රජුගේ රාජ්‍ය කාලය දක්වා. දෙවන සේන රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 800 ක්‍රිස්තු වර්ෂ 853 දෙවන සේන රජුගේ රාජ්‍ය කාලයේ ක්‍රිස්තු වර්ෂ 853 880 වරාණතුලේ වසර 35 නේ එතුම වසර 35ක් මේ රට පාලනය කළා දැන් පළවෙනි සේන රජතුමා මේ රට පාලනය කළේ වසර 20යි එයාගේ සහෝදරයාගේ පුතා වසර 35ක් මේ රට පාලනය කරා හරිනේ වසර 35ක් මේ රට පාලනය විශාල කාලයක් දැන් ළමයි අපි එනවා ඊළඟ වැදගත්ම කාරණයට දෙවන සේන රජු මහජන සුභසිද්ධිය සඳහාගත් ක්‍රියාමාර්ග මොනවා මේ දෙවෙනි සේන රජතුමා ජනතාවගේ සුභ සාධනයට දත්තු ක්‍රියාමාර්ග මට ළමයි කියන්න බලන්න පළමු වෙන සේන රජුගේ රාජ රජුගේ කාලයේදී සතුරු වාහන හේන රජුගේ රාජ්‍ය කාලයේදී සතුරු වාහන නිසා විනාශ වූ සියල්ල යලි ගොඩනැගීම සම්පූර්ණ නැති අන්න හරි තමන්ගේ තාත්තගේ අයියා වෙච්ච නේද තමන්ගේ තාත්තගේ අයියා වෙච්ච එක ලොකු තාත්තා නැත්නම් අඳුම තාත්තනේ හරිද එතකොට පළමු වන සේන රජුගේ පාලන කාලයේදී සතුරන් විසින් විනාශ කරපු සියලු දේවල් නැවත ගොඩනගනවා දෙවෙනි සේන රජු. මේ පළමු වන සේන රජු දවස සතුරු ආක්‍රමණ නිසා විනාශ වෙච්ච සියලුම දේවල් නැවත ප්‍රතිසංස්කරණය කරනවා නැවත ගොඩනගනවා දෙවන සේන රජු එක. තවද මිහින්තලේ රෝහලක් සෙනිකස්තිදිය සඳහා සිදුකළ සේවයට අමතරව මිහින්තලේ රෝහලයක් කරවීම මහවැලිගමේ මණිමේකලා නම් ප්‍රදේශය අතුරුපදියා කරවීම මිනේරියා වැවේ සරෝවක් තැනවීම ඔව් ඒ ළමයි මිහින්තලේ ගිහිපු ළමයි ඉන්නවද පිට හරුවක් අර මං ගිහිල්ලා දිනවස අන්න හරි ඔය මිහින්තලේ ගිහිපු ළමයි දැකලා ඇති මිහින්තලේදී නටබුන් අතර තියෙනවා මෙන්න මේ පින්තූර මෙන්න මේ පින්තූර දැකලා තමයි තියෙන්නේ මෙන්න මේ තියෙන මෙන්න මේකට මොකක්ද කියන්නේ පුතේ අපි සෑහෙන මේ පෙට්ටියක්ද මොකක්ද මනුස්සයා මරුනහම දාලා තියෙන එක නෑ 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 බෙහෙත්තරුව බෙහෙත්තරුවක් මේක හදලා තියෙන පුතේ ගල්වලින් මේ කළු ගලක මිනිහෙක්ගේ හැඩයට කළු ගල හාරලා අයින් කරලා තියෙනවා. පේනවනේ? කළු ගල බුද්ධියක් කළු ගලක් අරගෙන හතරැස් කරලා ඒකේ නැද මිනිහෙක්ගේ හැඩයට කොටස අයින් කරලා තියෙනවා. මෙහෙම කළු ගල බුද්ධියක මිනිහෙක්ගේ හැඩයට මේ වගේ මෙහෙම කොටසක් කපලා අයින් කරලා තියෙනවා. එකට බෙහෙත්තරෝ කියලා කියන්නේ මේක මොකද්ද කරන්නේ කොහොම කියලා මේක තියෙන්නේ ওই දෙවනි සේන රජුරෝ හදපු මිහින්තලේ රෝහල් භූමි දෙවනි සේන රජුරෝ හදපු මිහින්තලේ රෝහලේ තමයි මේක තියෙන්නේ මේක රෝහල් උපකරණය හරිද ඒ කාලෙ වෙන මෙහෙම ප්‍රතිකාරයක් කරලා තියෙනවා දැන් මම කියන්නකෝ මම අසනීපවල රෝහලට ගෙනියන හරිද එතකොට වෛද්‍යවරයා මාව පරීක්ෂා කරනවා මගේ අසනීපයේ තේරුම් අරගෙන කරන්නේ විවිධ ඖෂධ වර්ග කොළ වර්ග කොටලා ඒකේ ඉස්ම
Eke user, ada mana meja urut ada dana, meja dana. Meja hari lalu tu meja dana bukan pilihan orang. Meja dana lah, mawa meke hansi kerja dia. Ada behet, orang mawa bahasa orang dia. Kelinga tu ini, meja hansi orang ini orang. Itu ramu urut di bela, urut itu dia agan. Mungkin mood yang dia tu mau kuda. Eka peranikan yang pernah kei rohim suapat kerana bahan itu kerana bukan ni. Harus behet tu. Me Lanka ame meva ke behet tu lu hamulah dini mihinta leh kita lagi. Api Poland naru ada kia ame Poland naru dini ala ame pirimen pumiye kita rohar. I ala ame pirimen pumiye kita rohar itu meva ke behet tu lu lagi. Harus. In tawati eno kanda orang kia leh bukan lagi orang. Yang luar itu boleh diam, betul? Kanda orang, batu, apa dia? Nasi. Kalu kalau ni memang orang tak kagel, lupa isah orang. Kalu kalau ni memang orang tak kagel dia. Ini kanda orang, kanda orang. Ini kalu kalau kata orang orang lagi, ini kanda tamai pura orang. Kanda, boleh kanda dia? Oh, biksu orang sehera, dah ni ada ni ada orang nak. Itu orang dahaskan biksuan makan selai, nama. Ebo orang dah wasya kender, me orang itu dahalati, nama. Orang itu yang kender, nama biksuan makan selai puja. Netang, ikkene dene purna puri kender gopya dekat dia cepet nama puruan ni. Dahaskan biksuan makan selai. Lesine kender dale, nama. Loko bahagian kender puru orang ni yang dal. E kender puru orang tu bahagian ni nama dia orang. Kan? Eka me rohin dal nado berak ni deh, meka nama behet pun. Hal, ini ada nama tu. Dewi ni segera rasa tu mama muka tapat ayat kerana muka dia mahaveli gange mini pebradese amunak pihitan. Nada mahaveli gange mini pebradese amunak pihitan. Muka tu amunak piye lagi ane? Amunak piye ane muka tu piye lagi dalga dalga ni pina mana piye ane? Nada. Kumpulan yang lebih baru, mana macam? Ia pelatih mahaveli kata tiada bidih sama. Oh, itu perta. Dan mei gaga lama yuru dekat tiada. Dan mei gaga mei pertama mei makala jenah. Mei gaga mei pertama mei makala angin mei magi illa mei magi illa mei ma mei ma mei makala ager ya. Mei gaga. Perlu apa ya? Terus yuru dekat mei gaga yuru dekat tiada. Mereka mana mini pe, mereka mana mini pe dia dia. Dan mereka agaknya yuru dek. Mereka agaknya ni ya. Matulah galanya ni mereka digmiya ter. Dan mereka matulah galanya ni mereka agaknya mini pe ter. Yang mana kotak itu mana wangguah ni kan ni? Wangguah dalamnya kotak agaknya jalan pahara mereka yang kotak ni. Aduh. Mereka matulah pahara ni mereka matulah pahara mereka galanya ni nama. Kalangan ni nama, dan metana wangu agan pun ada dalam pahari lagi ada. Eka dana kat tu minisu muka dekat ni, ni ganda metani haras. Ni ganda metani ni mana haras? Mana ni mana ganda haras kerana dana bamba tapi dia nama. Mereka ni ganda haras kerana dana bamba tapi dia nama. Amun, bamba taruh ke mana? Dana dalan ni meh pakti, dana meh pakti dalan ni. Metaning amunah dah mahaman meh pakti dana ini waturu mukadimi.
ප්‍රසිද්ධ අමුණු තියෙන මිනිපේ අමුණු ඇලහර අමුණු අංගමැඩිල්ල අමුණු හත්තොට අමුණු රිදී බැඳි අමුණු ඔහොම අමුණු ලංකාවේ ගොඩාක් තියෙනවා මේ අද ඊහදපෝ නෙමෙයි රජ කාලේ හදපු අමුණකදී කරන්නේ ගඟේ වතුර එකතු කරගෙන ඇලමාර්ග දිගේ වදා බිම් වලට දෙන්න එතකොට මහවැලි ගඟේ මිනිමෙ ප්‍රදේශයේ අමුණක් ඉදි කරලා නේ අමුණක් ඉදි කිරීම කරනවා කවුද දෙවෙනි සේන රජු ඊට පස්සේ මට කියන්නේ ඊළඟ සේවාව මොකක්ද යාගේ මින්නේරියේ වැවේ සරවුවක් තැනීම මට දරුවෝගේ කවුද මින්නේරි රව හැදුවේ මහතෙන් රජතුමා මින්නේරි දෙවියන් ඒ වැවක් කියන්නේ මේ වගේ වලු වැවක් කියන්නේ මේ විදිහ වැවක් කියන්නේ මෙන්න මේ වගේ එකක් මේ වැව් දැම්ම කොහොමද මේක තමයි වැව් මේක වැව් දැම්ම දැන් මේක ඇතුළේ වතුර පොරෝගල ඉන්නේ මේක මේ මහසෙන් රජුව හදපු විශාල වැවක් මින්නේරිය වැව් දැන් මේ වැව ඇතුළේ පොරෝගල ඉන්න වතුර එළියට ගන්න ඕනනේ වැව ඇතුළේ පිරවල තියෙන වතුර මේ දැම්මෙන් එළියට ගන්න මෙතනින් සිදුවත් තාම එළියට ගන්න හරිද ඉතින් මෙන්න මේ වැව් දැම්මේ වැවේ තියෙන වතුර වැව් දැම්ම හරහා එළියට ගන්න සිදුරට තමයි අපි කියන්නේ මොකක් කියලා සරෝව සරෝව සාමාන්‍යයෙන් විශාල කරන සරෝව කිහිපයක් තියෙනවා ලොකු වැවක සරෝව කිහිපයක් තියෙනවා එතකොට මින්නේරි වැවේ රැස්වන ජලය වැව්වම හරහා එළියට ගැනීම සඳහා සරෝවක් ඉදි කරනවා කවුද දෙවෙනි සේන රජු දැන් මට මගේ පුතාලා කියන්න දෙවෙනි සේන රජතුමාගේ සේවාවන් අපි ලියාගමුද උත්තරේ 25ට හොඳ 25 25යි උත්තර ලියන්න දෙවන සේන රජු මහජන සුබ සිද්ධිය සඳහා කළ සේවාවන් එක පළමු සේන රජු සමයේ සතුරු ආක්‍රමණ නිසා පළමු සේන රජු සමයේ සතුරු ආක්‍රමණ නිසා විනාශ වූ සියලු සතුරු ආක්‍රමණ නිසා විනාශ වූ සියල් යලි යථා තත්ත්වයට පත් කිරීම විනාශ වූ සියල්ල යලි යථා තත්ත්වයට පත් කිරීම විනාශ වූ සියල්ල යලි යථා තත්ත්වයට පත් කිරීම දෙක මිහින්තලේ රෝහලක් කරවීම දෙක මිහින්තලේ රෝහලක් කරවීම මිහින්තලේ රෝහලක් කරවීම මිහින්තලේ රෝහලක් කරවීම
තුන මින්නේරිය වැවේ සොරොන්වක් ඉදිකිරීම මින්නේරිය වැවේ සොරොන්වක් ඉදිකිරීම හතර මහවැලි ගඟේ මහවැලි ගඟේ මිනිපේනම් ප්‍රදේශයේ මහවැලි ගඟේ මිනිපේනම් ප්‍රදේශයේ අමුණක් මහවැලි ගඟේ මිනිපේනම් ප්‍රදේශයේ අමුණක් ප්‍රතිසංස්කරණය කිරීම මිනිපේනම් ප්‍රදේශයේ අමුණක් ප්‍රතිසංස්කරණය කිරීම හරි මම 26 වෙනි ප්‍රශ්නේ ලියන්නේ නැහැ. හරිනේ 26 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියලා දෙන්නම්. චුට්ටක් රෑ වුණා වගේ නේද? මම මගේ වෙලාවත් ඉතින් පොඩ්ඩක් වැරදි. ඕගලන්ට වෙලාවක් පේන තරග දෙන්න මට කියන්න බන්නේ වෙලාවක් නේ. 9:31 වෙලාව. 9:31. ඔව් ඔව්. පොඩ්ඩක් කියලා දෙන්න. ඒත් මම අපිට කරනවා. විනාඩියක් අහගෙන ඉන්න ඕනේ මොඳ පුතාලා වගේ. දෙවන සේන රජුගේ පාලන කාලේ කැපී පෙනෙන සිද්ධි. ඔයි දෙවනසේන රජතුමාගේ කාලේ ඉන්දියාව පාලනය කළේ අර කියන ශ්‍රී මාරසී වල්ලද ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යය පාලනය කරනවා ශ්‍රී මාරසී වල්ලද එතකොට ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයේ ශ්‍රී මාරසී වල්ලබ සමග රජකම ගන්න සටනකට යනවා දෙවන වරගුණ වර්මන් කියන පාලකයා හරිනේ දෙවෙනි වරගුණ වරමන් කියන කුමාරයා පාණ්ඩේ කුමාරයා ශ්‍රී මාරසී වල්ලබ සමග සටන් කරන්න ලංකාවට ඇවිල්ලා දෙවෙනි සේන රජුගෙන් උදව් ඉල්ලනවා හරිද දැන් දෙවෙනි සේන රජුරුණ මාර සතුටුයි ඇයි පළවෙනි සේන රජුරෝගේ කාලේ අපේ රට ආක්‍රමණය කරලා අනුරාධපුරයේ තිබුණු වස්තුව දේපල කොල්ල කාලා අරගෙන ගිහපු හාදයානේ මේ ශ්‍රීමාරසී වල්ලබ කියන්නේ. ඒතර ශ්‍රීමාරසී වල්ලබට විරුද්ධව යුද්ධ කරන්න පාණ්ඩ්‍ය කුමාරයා දෙවෙනි වරමුණ වරමන් නැවිලා දෙවෙනි සේන රජුගෙන් උදව් ඉල්ලුවාම දෙවෙනි සේන රජුව මොකද කරන්නේ තමන් ගාව ඉදපු කුට්ටක කියන සෙනවියා යටතේ හමුදාවක් යවනවා ලාංකික හමුදාවක් යවනවා පාණ්ඩ්‍ය රාජ්‍යයට. කුට්ටක සෙනවියාගේ නායකත්වයෙන් යුක්ත ලංකාවේ හමුදාව පාණ්ඩ්‍ය රාජ්‍යයට ගිහිල්ලා මදුරාපුරේ වට කරලා එල්ල කළ ප්‍රහාරයකදී ශ්‍රී මාරසී වල්ලබ මිය. ශ්‍රී මාරසී වල්ලබ මිය ගියාට පස්සේ ලංකාවේ හමුදාව දෙවන වරගුණ වර්මන් කුමාරයා පාණ්ඩ්‍ය දේශයේ රජු බවට පත් කරලා පාණ්ඩ්‍ය දේශයට අපේ රටින් අරගෙන ගිය වස්තුවක් ඒකට හරියන්න තව ඒ රටේ වස්තුවක් අපෙන් ගෙනිච්ච වස්තුවක් ඒකට හරියන්න ඒ රටෙන් තවත් වස්තුවක් ඒ කියන්නේ අපේ රටෙන් අරගෙන ගියා වගේ වස්තුව වගේ දෙගුණයක් අපෙන් අරගෙන ගිය ටිකයි ඒ අරගෙන ගිය ටිකට හා සමාන තව ටිකක් පාණ්ඩ දේශයට අරගෙන මේ කුට්ටක ඇතුළු සෙනවිවරු ලංකාවේ හමුදාව ජයග්‍රාහී ලීලාවෙන් නැවත ලංකාවට එන. ඒ ගැන ලියලා තියෙනවා අනුරාධපුරයේ තිබෙන ඉරිපින්නියාව කියන සෙල්ලිපිය. ඉරිපින්නියාව කියන ප්‍රදේශ කියන සෙල්ලිපිය මේක ලියලා. හරිනේ.
එතකොට දෙවෙනි සේන රජුගේ ශ්‍රේෂ්ඨ පාලකෙක්. මොකද ඔහු වෙනත් රටක් ආක්‍රමණය කරලා අපේ රටින් අරගෙන ගිහපු වස්තුව ඒකට හිලව් වෙන්න ඒහා සමාන ප්‍රමාණයක් ඒ රටේ වස්තුවක් මේ රටට අරගෙන ආපු ශ්‍රේෂ්ඨ පාලකෙක්. හරිද පුතේ? එතකොට අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට අපි දෙන්න කරන්නේ හතාමාර. සර් දැන් කාලේ තියෙනස සෙල්ලිපි කොහොමද සර් ඒවල වචන දිනේව හඳුනා ගන්නෙ? බොහොම හොඳ ප්‍රශ්නයක්. සෙල්ලිපි වල වචන මුද අපේ රටේ දැන් ඒව ගැන හදාාරණ වෙනම පිරිසක් ඉන්න. දැන් ඕගොල්ලන්ට උනත් මේ විෂය මේ ඉතිහාසයේ විෂයක් විදිහට හදාාරලා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ඊට පස්සේ විශ්වවිද්‍යාලවලදී අදාළ විෂය පිළිබඳ දන්න ආචාර්යවරු සෙල්ලිපි ගැන සෙල්ලිපි කියවන්න කියලා දෙනවා. දැන් ඕගොල්ලන්ට පොත කියවන්න අකුරු කියලා දුන්නා වගේ සෙල්ලිපි වල තියෙන මෙහෙම මෙහෙම අක්ෂර කියලා කියලා දැන් ඔයගොල්ලන්ගේ අපේ ආර්ති සර් දෙමළ අකුරු ටික කියලා දුන්නේ දෙමළ කියවන්නේ වගේ සෙල්ලිපි කියවන්න උගන්. එතකොට ඒකේ සිංහල එක වචනයක් නැන්නේ. නේ 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 බ්‍රාහ්මී අක්ෂර වලින් තියෙන්නේ. සෙල්ලිපි ලියලා තියෙන්නේ පැරණි බ්‍රාහ්මී අක්ෂර වලින්. හරිද? ඒවා ඒ අකුරු ගැන දන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ මේකෙන් මේ මේ අකුරෙන් මේක ලියලා තියෙන්නේ කියලා කියන්නේ. හරි අපිට කියවන්න බෑ. සෙල්ලිපි කියවන්න පුළුවන් අය ඉන්නවා. හරිනේ? එහෙනම් පුතේ අපි අදට නතර කරමු. ලබන සතියේ ඉඳලා අපි සුබුරුදු පරිදි වේලාවට පන්තිය කරගෙන යමු නේද? පෞගේ දවස් දෙකේ පොඩි පොඩි අඩුපාඩුකම් වුණා පුතේ ඒක කරන්න දෙයක් නැහැ. කරන්නම දෙයක් නැති නිසායි කරේ නැති මම කවුරුද්දත් ආව මොනවත් කරන්න විකල්පයක් තිබුණේ නැහැ. හරිනේ? ඒතොර ඔයගලන්ට යම් කිසි පාඩමේ අඩුපාඩුවක් වුණොත් මම ඒක අනිවාර්යෙන්ම වකිම් අරගෙන ඉවර කරලා දෙන්නම්. මේ දැන් අපි පාඩේ ඉස්සරහින් ඉන්නේ. ඉස්කෝලේ තාම පටන් ගත්තකමන්නේ නේද? එහෙනම් අදට අපි නතර කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්. ගුඩ් නයිට් සර්.